අහුත මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි අර මොකෙක්ද අර පීනගෙන ඉන්නේ ඩොක්ටර් හොඳ හිත අර බලන්න වොල්රස් එකේ මොනෝ ආ ඔව්මයි පුදුමයක් නේ උන් ඉන්නේ සීතල රටවල ඩොක්ටර් හොඳ හිත ආ මම ආවේ ආටික් මුදේ ඉඳලා ඒ හිමවලස්සු විනාශ වෙගෙන යනවා. හැබැයි ඔව් මොකක්ද ඒකට හේතුව? උන්ගේ ලොන් සුදුයි කියලා පාට ගහගත්ත මොඩ්වෙන්න තිබුණු ලොන් ටිකත් හැලුණා. ඔහෝ. ඕ මොඩ්වෙන්නගේ මොඩ වෙලා හොඳ පාට. දැන් හීතලේ වෙවුලනවා ඇති. මුලින්ම උන් දුනුසුම දෙන්න පරණ ඇඳුම් දෙන්න ඕනේ තේරුණාද? ඇඳුම් ගත්තත් නැවට ගේන්න කොහොමද ඩොක්ටර්? ඒවා අපි ගුරුල්ලොත් එක්ක ගිහින් ගේන්නම් නැද්ද? හොඳයි මමත් රෙඩි. හරි ඩොක්ටර් අපි ලෑස්ති. හොඳයි එහෙනම් ඕගොල්ලෝ ගුරුල්ලොත් එක්ක ගිහලා නැවට ඇඳුම් ගේන්නකො. උරුල්ලනි වරෙල්ලා ඩොක්ටර් හොඳ හිතගේ ඕඩර් එක. හිමවලස්ස සීතලේ මරින්ට යනවා. උන්ට පොරවන්න රිදගෙන එන්න යන්න වරෙල්ලා. දිනය අගෝස්තු 4 වෙනිදා. ඩොක්ටර් හොඳ හිතගේ අදහස හිමවලස්සු තද සීතලේ මැරෙන්න ඉස්සෙල්ලා උන්ව බීර ගන්න යන්න. බගමූන්ස්වයි පෙත්තවයි ගොඩබිමට යවුවා. తాවකාලිකව වලසුන්ට උණුසුම දෙන්න ඇඳුම් අරන් එන්න කියලා. ආ ටොමි මෙන්න කුරුල්ල ඇඳුම් ගේන. එන්නේ. හොඳ ගොරෝසු ඇඳුමක්. මේ ඇඳුම් බාර ගන්නටකෝ. අනිත් අයට තැන්න කියන. හොඳයි සර්. ඔක්කොමලා උඩට එන්න. මේ ඇඳුම් පැක් කරන්න. ඇඳුම් බාර ගන්න. ඉක්මන් කරන්න. මතුවෙන්නේ රූපේ රුවල් හරවලා කොහාටද මේ පාර ඩොක්ටර් යන්නේ චව් චව් ඔය ටෙලිමයික් එකේ යවනවා යටින් යටින්නේ දෝ යවනවා ආ යටින්නේ දයන්න කිව්වේ බැහිච්චකම දීඩියෝක යවනකෝ බලන් ඉන්නෝ ආ නාන ඇඳුම් දාගමු ඒ මොටු ගිය පාර වගේ නාන්න පුළුවන් නේ අපිට අයියෝ මේ මිනිහත් එක්ක බෑ මේ වැඩේ කරන්න බලන් ඉන්නවා මේ දානවා කරු ස්විච් එක යනවා ආ තමචත් නාන්න වගේ වානවා කට හරි ටෙලි මයික් එක ක්‍රියාත්මකයි යටින් යවුව සර් දූපත තියන්නේ අයිස්ලන්ත අවුරුද්දම අයිස් වලින් බැහැලා හිමවලස්සු ලෝම නැතුව වෙවුලන එක පුදුමයක්ද මං අහන්නේ ඈ ඒක තමයි අපි උදව්වට ගියේ නැත්තම් උන් ඔක්කොම මැරිලා යනවා බලන්න ඩොක්ටර් අයිස් කඳු මැද්දෙන් යන්න තියෙන්නේ පරිස්සමින් නැවගෙන යන්න වෙයි මම නම් හිතන්නේ උන් යන්නේ ඇලස්කාවට චව් චව් ආයේ ගහනවා ටේප් රෙකෝඩර් එකේ බලන්න ආයේ ගෑවුවත් එච්චරයි දැන් වහනෝක අනේ ඉදාරෝ වහන දැක්කනේද වැඩේ ඩොක්ටර් වොලරස් භාෂාවක් දන්නවා ඌවට තමයි මගේ ඇඟ වේවුරන්නේ අඩියේ විදලා ගුලක් යටට යවමු දොස්තරගේ නැව අපේ සබ් එකෙන් ගිහිල්ලා නැමේ අඩිය හාරලා ගුලක් විදිමු බොස් අපි වැඩක් කරා ටොප් ටැප් 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 ටොපේ ටොප් ඔබ මේකේ ලෝණ තාලෙන් පේන්නේ බලයි තාත්තට සෙක්කුවක් තිබුණා නේද තිබුණා කොහොමද දන්නේ මං ඒ කාලේ කෙලවන්න සෙක්කුව ගුණාවට යන්න තේරුණාද
ඩොක්ටර් ඩොක්ටර් අර මොකක්ද අර හ සබ්මරින් එකක් වගේ මම යාළුවෙක් කැවල සෝදිසි කරලා බලන්නම්කෝ ටොමි හොඳට ඇහැගාගෙන ඉන්න ඕනේ තේරුණාද අපේ ඩොක්ටර්නේ බොහොම කාලෙකින් පස්සේ මේ මූදට ආවේ ඩොක්ටර් හොඳයිතට ඕන වෙලාවක අපේ අතේිට මිස්ටර් බූවල්ස් අපිට පොඩි කරදරයක් අපේ හතුරු වගේක් නැවපස්සෙන් එලවනවා බේරෙන්න බෑ බැරිද ඒගොල්ලන්ට පොඩි පාඩමක් උගන්වන්න ඇයි බැරි මුණ පුතින්ද ඕනේ හොඳ පොතකින් අමතක නොවන පාඩමක් හරි ඩොක්ටර් සකස් කරදෙම් බැරි නම් හොටි පොතේ හොඳයි ගිහලා බලන්නකෝ මොකුත් පේන්නේ නැහැ. මොකද හිටිය හැටියේ කරවල? මූද යට එහෙම තමයි හලෝ හිටපු ගමන් රෑ වෙනවා. හේ යන තැන පේනවද? හැප්පෙන්න දෙයක් තියෙනවා ඈ මහ මූදේ කොහෙ ගියාම මොකෝ? ආ පේනවද බබා වගේ පේන හැටි. අපේ ඩ්‍රයිවර්ට හොතට එලවන්න පුළුවන්. හා ඇඟට මොනේ එන්නේ? යමුන් හප්පන එක හප්පනමයි. හැප්පුණා! හැප්පුණා! හරි. ඔව් තාප් ඩ්‍රයිවර් නේද? ගීතගෙන මිනිහා ඉලක්කට ආවි සාපුයි මොනවද උඹලා කතා කරන්නේ බාපම්මාව පුදුම වැඩේ කියන්නේ කැප්ටන් කොහොමද ඒක එල්ලුනේ ආ ඒකනේ මා වහනවා නේද උඹලා බාපල්ලා 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 මාව බාපල්ලා සංකොල් ලංගේ මොලේ කොලොප්පා ඇයි පෙත්තපු එහෙම කිව්වේ හැබැයිටම මං දැක්කා තලගොල පෙත්ත පස්සෙන් බිම වීදාන ජෝර්ජ් මට බ්‍රේක් dance පෙන්නුවා පුරු කැදිච්ච පිමුර වගේ බිම දඟලනවා මයි වැඩි එහා තැඹරෙනවා මෙහා තැඹරෙනවා එහා තැඹරෙනවා මෙහා තැඹරෙනවා පෙත්තපු කැමති නෑ වගේ මේ අලුත් මොඩ් dance වලට නේද ටොමි මොඩ් dance කියන්නේ ඔවටද ඔව් 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 නෑ ඔවට dance නිකන් ඉනම් කාලම උන්ට තෙලද කොහෙද ඔයන් රටට වැඩක් කෑ වලසු කරදරේ වැටුනේ මොඩ් වෙන්න ගිහිල්ලා අපි නාකිලු ටොමි ලහන්නේ නෑ නෙවුව ඔය කියන්නේ බොරු පෙත්තපු ජෝර්ජ් එක තරහයි. තනකොලිය බෙල්ල ගලා ගත්තා මට මොකෝ. හොඳයි හොඳයි. ඩොක්ටර්ම කියන්න බලන්න දැන් කාලේ තියෙන මොඩ් dance හොඳ නැද්ද කියලා. කොයික කරන්නත් වෙලාවක් තැනක් පිළිවෙලක් තියෙනවා. තේරුණාද? අපි සාකච්ඡාවට ලෑස්ති. හරිද? ඔක්කොම තේරුණාද? සාකච්ඡා. 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 මේ පාර මං කොහොම හරි දොස්තරගෙන් ගන්න ඕනේ සත්තුත් එක්ක කතා කරන එක රහස. උඹලා දන්නවද මගේ try? මං try කරා try. තව නෑ මක්. උඹලා සේතම තේරුණාද? උඹලා තීරණයට එකඟද? මොකද කතා නැත්තේ? ඒයි අපි සේතම එකා වගේ අපි එකට සටන් කරමු. ආයි අපේ මේ සටන අන්තිම ලේ බින්දුව දක්වාමත් අපි ගෙනියන්න ඕනේ. තියන ලේ ටිකක් පිච්චෙනවනේ බොස් කරන වැඩවලට. එදා දෙබරුත් අන්න. හොඳටම. අධෛර්යමත් වෙන්න එපා. පිටිපස්සට යන්න එපා. බය වෙන්න විතරක් එපා. බය නෑ. පතටනේ වැන්නේ. සත්තු මොකටද මිනිස්සුත් එක්ක කතා කරමු. මට බබට කාවිස්සෙනවා. මේක සාකච්ඡාවක් නෙවෙයි ගුටි පූජාවක් අපෝ. නැව දැන් ආර්ටික් සාගරයට ඇතුල් වුණා. එන්න එන්නම සීත වැඩි වෙනවා. ඩොක්ටර්ට දුක අර හිම බලස්සු ගැන. ස්වභාවයෙන් උන්ට සීතලෙන් ආරක්ෂා වෙන්න තිබුණු ලොම් නැතුව උන්ට කොයිතරම් සීතල ඇද්ද? අපි දැන් සීග්‍රෙන් ඒ දූපතට ළඟා වෙනවා. ඩොක්ටර් හොඳ හිත. මොකද ටොමි කතා කරුවේ? අර අයිස්කන්දා. ප්‍රවේශමෙන් නැව ගෙනියන්නේ අයිස්කන්ද වටේ. අයිස්කන්දක් ආව ගෙදර යාත්තා. යාත්තා නැති. මෙතනින් යහට යන්න බෑ මූද මිදිලා. නැව මෙතන නවත්තලා අපිට යන්න වෙන්නේ හිම කරත්තෙන්. අපිට යන්න හිම කරත්තෙ ලෑස්ති කරන්න. දඩෝරිස් තමයි ඩ්‍රයිවර්. බලා ඉඳලා බෑ ටොමි. ඉක්මන් කරන්න ඕන. හරි සීතයි ඩොක්ටර්. අපිට මෙහෙම නම් වලස්සුන්ට කොහොමදද? ආ කොහොමද වගේ එළවිල්ල මරු නේද පොසා. ඕ යනවා. අයියේ තියන එළවපන් නැත්තම් ලයිසන් කැන්සල්. අපි ගිහින් නැවේ හිලක් අදමු. වතුර ගියා නැවගිලුණා නැවගිලුණා බෑන්ටුන් කිව්වා බෑන්ටුන් පස්සේ පුළුවනේ දැන් ඉතින් යමං යමං කෑ ගොලාල ආ මේ අපේ යාළුවෙක්නේ අපේ යාළුවෙක්නේ කොහොමද මිස්ටර් මොන්ස් ආ ඩොක්ටර් හොඳ හිත මොකද මෙහෙ අර හිම වලස්සු කොහෙද ඉන්නේ ඇංගිලා දැන් උන් පේන්න එන්නේ නැහැ ලැජ්ජාවටද ලැජ්ජාවට වඩා සීතට මොඩ් වෙන්න ගිහින් ලොම් හැලුණලු ඒගොල්ලන්ගේ නේද හතර හින කොහොමද උනේ ලොම් පාට කරන්න බෙහෙත් ගෑවා තිබුණු ටිකත් හැලුණා මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ අර කියමනක් තියෙනෝනේ දේශය හැටියට වාසය ඕනේ කියලා
අපිට කියන්න පුළුවන් ද කරුණා කරලා කොහෙද උන් ඉන්නේ කියලා? පුළුවන් පුළුවන්. හැබැයි අතන ඉන්නවා පිස්සු පොලිස්. කොයිකටත් අපි යන්කෝ බලන්න. හරිය. බහතන් ඕක. වැහැව්වා. අපි කැපිලා කොහමද බොස්? හොඳයිද? උන් එනවා වගේ ඇහෙනවා. හොඳයි, තගේ දත් මෙහෙම නෙවෙයි නේද බොස්? නෑ, නරක හිත. බොස් මේ නේ බුදු හරි අරිනවා මේ මේ. අපිට එළියට එන්න කොහොමද? වැටිච්ච කටින්ම ගොඩෙම බොස්. තල හොඳ පස්සෙන් එළවනෝ. දුවපන්, දුවපන්. දුවනේ කොහොඳයි? සීතල යන්නත් එක්ක දුවනේ කොහොඳයි නේද බොස්? අන්න පොලිසිය. මම දොස්තර හොඳ හිත. කරුණාකරලා කියන්න පුළුවන්ද අර ලොම් හැලිච්ච හිමවලස්සු ඉන්නේ කොහෙද කියලා? ආ මගෙන් අහන්නේ ඔය ප්‍රශ්නේ. ඕක අහන්න ඕනේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ. හරි. කොහෙද ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නේ? දන්නවද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නම? කවුද? මගේ රත්තරන් හෙලේනා. තෙසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකුමලයි. සුරංගනවියක් වගේ අහිංසකයි රටක් පටි. තෙසමන් මලක්. තනියම මෙහිම කතර ඉඳලා. මොලේ හොල්බම් වෙලා. ආ අර තියෙන්නේ ගුහවල්. හලෝ. ගෙදර කවුරුවත් නැද්දෝ? ගෙදර කවුරුවත් නැද්දෝ? මේවා ඉන්නවයි කිව්වේ. මම ගිහලා රිංගල බලන්නම් කෝකටත්. හොඳයි. හැබැයි බලාගෙන. ડોક્ટર ડોક્ટર මේ ඉන්නවා. මේ ඉන්නවා. එන්න එන්න. ආ මේවා දැම්ම මැඳ ගන්න. පණිවිඩේ ලැබුණ ගමන් මම මේ ආවේ. මම ડોક્ટર හොඳයිද? කොච්චරද යද්ද ආපු එක? අනේ ඔව්. නැත්තම් සීතලේ මැරෙනවා. අම්මි මේ බලන්න මාරයි. මොඩ්. මොඩ්. ඔය වචන නම් මට මතක් කරන්නවත් එපා. තිබුණු ලොන් ටික ඔක්කොම හැලුණා. කෙස් පැහුණු අපි කොල්ලගේ වචනවලට රැවටුණා නොවැ. තිබුණු ලොන් ටිකත් ගියා අපරාදේ. සී මේ කිට් එක නම් මොඩ්. හැබැයි පස්ස සීතලයි. මේක වහන්න පායතුව. දැනට මේ ඇඳුම් ඇඳගන්න බෙහෙත් හදනකන් ලොම් වෙවෙන්න. ගලපඩිය හැදුද වගේ උඩට වහා. අතර හීතලේ වතඳුන් ටික නම් ලස්සනයි නේද නේ. ඔයි ඔය මේ කාර ඇඳුන් ටික ගලවලා දොස්තරගෙන් පෙට් ටිකක් ගමු. තිබ්බ ලොම් ටික ආපහු එන්න. ලොකු නෑ. මේ ලොම් පාට වෙන්න කියලා මොකද්ද ඇඟේ ගාපු සායම් වර්ගය බෑටම. ආන්නේ ගාපුව විස වෙලා. ලොම් තිබුණා නම් මෙහෙම සීතලේ වෙවුලනමයි. ඔය පාට ගා ගන්නකොට මම කිව්වා වෙන එක මමත් නෝද වේදා ගා ගත්තා. ආ මම හිතුවා හරි මේක වෛරස් එකකින් පැතිරිච්ච රෝගයක්. මේ බේත ඉස්සල්ලාම සුද්ධ වෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ මේ බේත ලොම් වැවෙන්න ගන්න ඕනේ. හොඳට තේරුණාද? තේරුණා. ගුඩ් මෝර්නින් ડોක්ටර් හොඳයිද? අන ડોක්ටර්ගේ යාළු වෙනවා ડોක්ටර් හම්බ වෙන්න. මගේ යාළු මේ වෙන්න බෑ. අර එන්නේ යාළු. මේ බලන්න. මොනවා රකුස්නේ? මගේ වැඩි වෙරණකම් කරුණා කරලා බැරිද මේ කට්ටිය නවත්ත ගන්න රාලාන්? රයිට් ડોක්ටර්. මම හෙලෙනට කියලා බලන්නම්. ආතේ උඩ පොලිසිය ලයිසන් බලයිද? ජව් ජව්. මෙතනින් අපි හරවල යම් බෝඩ් එකේ පිළිවෙලට නැත්තම් අපිට ලෝක ලෙඩක් වැටෙන්න ඉඩ තියෙනවා. මේ පැත්තෙන් යන්න බෑ තේරුණාද? පාර වහලා යනවා අර පැත්තෙන් හරවල කන්ද උඩ පාරෙන්. මම පොලිසියෙන්. ඇයි රාලා මේ පාර මෙතනින් වහලා තියෙන්නේ? ආ හැමදාම යන්න හොඳ නෑ එක පාරින්. අද යනවා කන්ද උඩ පාරෙන්. එහෙමද යන්න ඕනේ? ඔය කන්ද උඩින් යන්න දවස් කීයක් ඕනද? ඒක අහන්න ඕනේ මගේ රත්තරන් හෙලේනගෙන්. පසු කරමින් මහා කඳු වැටි ඕවිටි පාළු සොහොන් පිටි රබර් වතු බඩ මොල් මොරම් දන්නේ අල් මුල් සීතට අයිස් මිදිලා මොලේ. අපි යන් යන්න කන්ද උඩ පාරෙන් එහෙනම්. ඩ්‍රයිවර් පාර හොඳයි ඇරලා පලයන් ඩ්‍රයිවර්. ආ ඔක කිලින් එලපන් ඇති ඇති ඇලකලා ඇති ඇලකලා ඇති කන්න පාරේ අයිස් මිදිලා බන්නක් වගේ ඉස්සලා යයි බන්නක් වගේ ඉස්සලා යයි. මෙහෙන් යන්න බෑ. බෑ කිව්වා? මෙහෙන් යන්න බෑ. මෙහෙන් පාර වහලා කන්ද උඩ පාර වහලා තේරුණාද? යනවා වෙන පාරකින් හරවලා. චව් චව් මූට පිස්සු බොන්න එන්ජින් එක ස්ටාර්ට් කරලා ගනින්. නවතින්නයි කිව්වේ මේ පොලිසියෙන් නවතින්නයි කිව්වේ. ඉක්මන් කරපන් චව් ඔන්න පොලිසියෙන් පිටිපස්සෙන් එනවාගෙන එනවා. ඉක්මන් කරලා බලන්න. අලහා මේ මං පොලිසිය රාලහා මේ මං සාමය ආරක්ෂා කරන නිලධාරියා මං රාලහා මේ මං චව් චව් දකුණට දකුණට
කැපුවා කැපුවා වගේ දකුණිම කැපුවා ඕන් ආ මේ මිනිසුන්ට ඔළුව හොඳ නැතුවද කොහෙද මම ගිහිල්ලා කියන්න ඕනේ මගේ රත්තරන් හෙලේනට රාජභෝජන නැත මට දෙන්නට සීන් සීනින් දුසලු නැත පල තරක් ඥානේ නම් ගෑ විලාවත් නැ අරින්නේ ડોක්ටර් හෙමින් මොනවද කියනවා ආ දැන් මේත හරියටම හරි ගාපු ගමන් ලොම් වැවි වලසු සීතලේ වේවුලන්නේ ඒ වරම මේ ගන්නවා මොනවා මේ බෙහෙත ඕන නම් ඔය සත්තුත් එක්ක කතා කරන රහස මට කියලා දෙනවා. එහෙම නැත්නම් ඔය වලස්සු ටික සේරම හීතලේ වෙව්ලලා වෙව්ලලා මැරේවි. තේරුණාද? රහස උඹට දෙන්නේ නැහැ තේරුණාද? ඔය බෝතල ඉක්මන් කරලා මෙහාට ගනින්. නැහ් මං කිව්වත් කිව්වා. එහෙනම් මේන්න බලනවා. අහා මිනිහ ඔය ලේබලේ පුච්චන් දෙපා. දැන් මොකද කියන්නේ ડોක්ටර්? සත්තුත් එක්ක කතා කරන රහස මට දෙනවද නැද්ද? ඒ රහස මට දුන්නේ නැත්නම් එහෙම මම මේ බේත් බෝතලේ කොරොප්පේ ගලවලා බේත් ටික සේරම බිමට හලනවා. පොලිසියෙන් ආවයි කියලා තීරුමක් తీනවයි කවදාවත් වැඩක් නැහැ නෙමෙයි. සාමයා අනේ මිනිහයි මිනිහාගේ සින්දුවයි රාලහාමි මං පොලිසියේ රාලහාමි මං මහජනයාගේ හිත නාතන නාතන වාහනේ. නීති කඩ කර පොලිසියෙන් දනුවම් ඉදිනවා. චව් චව් එන්ජිම ස්ටාර්ට් කරලා ලෑල්ලටම පාගල පල්ලියන් කවුරු කිව්වත් නවත්තන්න විතරක් එපා පාගපන් ලෑල්ලට. නිකන් බලන් කියට වැඩක් වෙන්නේ නැහැ. උම්මගේ බේත් බෝතලේ තරම් පැල්ලගේ රාලහාමි මොනාරි කරන්නකො ඉක්මනට. ආ ආ කිසි දෙයකට බය වෙන්න එපා. මං උන් අල්ල ගන්නම්. රාලහාමි මං පොලිසියේ රාලහාමි මං සාමයා. අනේ ડોක්ටර් මේ මිනිස්සුන්ට පිස්සුද කොහෙද මං හිතන්නේ. තොමි අපි මොකද කරන්න කියලා කියන්නේ ඉක්මනට. ඒකනේ දුප්පතාගේ හිත. ඉක්මන් කරපන් පොලිසියෙන් එලවනවා. රාලහාමි මං පොලිසියේ රාලහාමි. ඒ නාතිලා නාතිලා මේ පොලිසියෙන් පොලිසියෙන්. ගියට පස්සේ නවත්තන්නම්. අරු පල්ලමට යන්න. කොහමද සැපකම නැපෝ? ඔව් චව් චව් පාර වෙන්ද පාර පාර චව් චව්. අනෝ මූදි වැටුණා. අනේ ડોක්ටර් බෝතලේ වැටෙනවා. මේ සැරෙත් නාගත් එක ලොකු දෙයක් නේද බොස්? එහෙමද? එහෙනම් ගිහින් තව පාරක් නා කිලුනා. අපරාදී බෝතලේ වතුරට වැටුණා. කවුද මේ උඩට එන්නේ? මේ අපේ වල්රස්නේ එල්ලන්න බලනවා ඔළුවේ බම්ප් පරිසරයේ දූෂණය කරයි කියලා පොලිසියට අල්ලන දෙනවා අපිට කලේ ලොකු සේවයක් බෝතලේ බේරගත්ත එක ආයි රන් විදුනත් බොකෝ දැන් අපිට වලස්සුන්ව බේර ගන්න පුළුවන් ආ එහෙමද එහෙනම් මෙන්න බොහොම ස්තුතියි වල්රස් තමයි උඹ බේරගත් ආ මෙන්න බබාට ආ අම්මේ තාත්තේ මින ලොන් ආවා මීට පස්සේ මේ වගේ මෝඩ වැඩ එපා තේරුණාද මේව හොඳ පාඩම් ડોක්ටර් ડોක්ටර්ට ස්තුතියි ඒත් බැරිද මේ ඇඳුම් ටික තියාගන්න කොහොමත් බෑ මේවා ඉල්ලගෙන ආපු ඇඳුම් අයිතිකාරන්ට දෙන්න ඕනේ ප්‍රවේශම් කරලා තේරුණාද අන්න ડોක්ටර් දියරකුසු පොලිසියෙන් අල්ලගෙන ඒ අපේ රත්තරන් හෙලේනගේ බොයෆ්‍රෙන්ඩ් නේ මොකද නාලා ඒගොල්ලන්ව හිර කෙරුවා වරදට දඩුවම් ආ ඒයි වතුරට පරණ කාර් දැමීම සත්තුන්ගේ බෝතල් වලින් තැලීම පරිසරය දූෂණය කිරීම වැඩිය වලට හිර දඬුවම් කරා. රාලාමි මගේ වාහනේ පරණ නෑ. ඔව්. මං තිරුලා කියන්න ඕන නම් මම එළවොත කෙලෙව්වයි කියලා. කෙලෙව්වා. අන්න පෙට්ටපු අන්තිම ඇඳුම් පාර්සලේ ගේනවා. ඕන අයින් වෙලා. කවුද කවුද මේ මෝඩයා? පිස්සු පෙට්ටපුද? තමි කොහමද මේක මට මරු නේද? පෙත්තපු ඔය ඉක්මනට පැක් කරන්න ඕනේ. සුද්ධ කරලා ආපහු දෙන්න ඕනේ අපිව. ડોක්ටර් මේ ඇඳුම් වලස්සුන්ටම දීලා ආව නම් ඉවරයිනේ. උන්නම් ඊට පස්සේ මොඩ් කතා නැහැ. මොඩ් වෙන්නත් ක්‍රම සහ විදි තියෙනවා තේරුණාද? ඇයි මට මොඩ් වෙන්න බැරිද? මං පෙන්නන්නද? චිම්ප් නම් නිකනුත් මොඩ්. ඕන්න බලනවා. දැන් කොහමද? ඔය වගේ ඇඳුමෙන් සෝබනකාරයින්ට මගෙන් සින්දුවක්. වලස් හිමාලයේ හිම කඳු අතරේ වලස් හමිනි ඇඳ පුරවා උණුසුම ගත්තේ අපේ රට
ಅಪ್ಪ